අයිබෝන් කියලා වැඩසටහන ආරම්භ කරනවා. අයිබෝන් කිව්වහම කොහොමත් ලොකු හයියක් හිතට දැන්නවා, ලොකු ශක්තියක් හිතට දැන්නවා. මොකද ඒක තමයි ලංකාවේ අපි හැමෝම ආචාර කරන විදිහ. ලෝකෙ විවිධ රටවල විවිධ ආකාරයෙන් ආචාර විදි ක්‍රම තියෙනවා. චීන පැත්තට ගියොත් අපි චීනය අපි කියන්නේ නින් හාවෝ කියලා තමයි ආචාර කරන්නේ. ප්‍රංශ පැත්තට ගියොත් බොන්ජෝ කියනවා. ඉන්දියාව පැත්තට ගියොත් නමස්තේ කියලා කියනවා. ජපානය පැත්තට ගියොත් ඔහායෝ කියලා කියනවා. මධ්‍යධර්මික රටවල් වලට ගියොත් සලාම් කියලා කියනවා. ඉතින් මේවත් එක්ක බොහොම අපූරු මේ ආචාර විදි ක්‍රම තියෙනවා. අපි නම් කරන්නේ අත් දෙක එකතු කරලා පපුව ළඟට තියලා ආයිබෝන් කියලා බොහොම හදවතින් හැඟීමෙන් දවස ආරම්භ කරන එක. නමුත් තිබෙටේ පැත්තට ගියොත් ඒගොල්ලෝ දවස ආරම්භ කරන්නේ දිව එළියට දාලා. ඒක හරි අපූරු ක්‍රමයක්. මධ්‍යධර්මී රටවල යේමනේ වගේ රටවල නම් කරන්නේ නහයට නහය තියලා. ඒතර යුරෝප රටවල නම් අපි දැකලා තිනවා ගුවනින් හාදුවක් යවනවා. එතකොට නවසීලන්තේ වගේ පැතිවලට ගියොත් මූණ දෙක එකට අතුල්ලලා තමයි මේ ආචාර විදි ක්‍රමයේ කරන්නේ. සිම්බාබ්වේ වගේ රටවල් වල කරොත් අත් දෙක එකට කරලා අප්පුඩියක් ගහලා තමයි අනිත් කෙනාව පිළිගන්නේ. ඒ කොහොම කළත් අපේ දේ අපිට හරි වටිනවා. ඉතින් ලංකාවේ ශ්‍රී ලාංකිකෙක් තමන්ගේ මූණට මුණ ගැසෙනකොට ආයිබෝන් කියලා කිව්වහම ඒ අනිත් කෙනාට කරන ආශිර්වාදයක් සහ ඒ වචනේ ලොකු වටිනාකමක් ගැඹුරක් එක්ක දවස පටන් ගන්නවා නම් මම හිතන්නේ ඒ දවස සාර්ථක වෙනවා තමාගෙත් අනිත් කෙනාගෙත්. මේ හැමදේම අපේ රටේ අපේ උතුම් සමාජ අපේ සමාජයේ ඉදිරියට ගෙනියන්න අපි ගන්නා වූ පුංචි පියවරක් වෙන්න පුළුවන්. නමුත් ඒ පුංචි පියවර අපි හැමෝම එකතු වෙලා කරාම ඒක අපේ අනන්‍යතාවයේ අපේ සංස්කෘතිය අපේ රට නියෝජනය කරනවා. ඉතින් මේ අපේ රට අපේ ජාතිය ශ්‍රී ලාංකික අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් විදිහට අද දවස ආරම්භ කරමු. එයින් හෙට දවස තවත් ලස්සන වෙයි. මම තමයි අද ඔයගොල්ලොත් එක්ක මේ වැඩසටහන මෙහෙවන්නේ. මම පුබුදු චතුරංග. ඉතින් ඊයේ ඉතාමත් වැදගත් දවසක්. මම හිතන්නේ ලෝකේ ආදරවන්තයින්ට ගොඩාක් වැදගත් දවසක්. ඉතින් ගොඩක් කට්ටිය මේ ආදරවන්තයින්ගේ දිනය ඊයේ සැමරුවා. මම හිතන්නේ ඕගොල්ලොත් සමරන්න ඇති. සමහරු තාම නිදි ඇති සමරලා නැගිට ගන්න අමාරු වෙලා. අනිත් කට්ටිය ගෙදෙට්ට වෙලා තමන්ගේ ආදරණීයන් සමග ආදරෙන් ගත කරන්න ඇති. මේ ආදරය එක දවසකට සීමා නොවී හැමදාටම තියාගන්නවා නම් ඒක තමයි මම හිතන්නේ වඩාත්ම වටිනා දේ. ඉතින් මේ වැලන්ටයින් ගැන කතා කරොත් වැලන්ටයින් කියන්නේ 3 ශතවර්ෂයේ රෝමේ හිටපු පූජකවරයෙක් ක්ලෝඩියස් කියන රජුරු දෙවනි ක්ලෝඩියස් රජුරුන්ට ඕන වුණා ඒ කාලේ මේ යුද්ධයට අවශ්‍ය තනිකඩ මිනිස්සු බඳව ගන්න. ඒක නිසා ඔහු කරේ විවාහය තහනම් කරා. ඉතින් මේ වැලන්ටයින් පූජකවරයා තමයි ආදරවන්තයින්ව විවාහකින් බවට පත් කරපු පූජකවරයා. ඒ සමාජ විප්ලවය නිසා වැලන්ටයින් පූජකයාට පෙබරවාරි 14 වෙනිදා වගේ දවසක තමාගේ ජීවිතය තොර කරගන්නට සිදු වුණා. ඉතින් මේක තමයි මේ වැලන්ටයින් දිනේ තේමාව කතාව. ඉතින් දැන්නමත් ඔබ දන්නවා ඇති. නමුත් මේ ආදර එක දිනයකට වෙන් නොකර අපි සදාකාලිකව හදවතේ තියාගෙන හදවතින් විඳමින් ආදරය කරන්න පුළුවන් නම් ඒක තමයි ආදරේ තියෙන පරිසමාප්ත අර්ථය. මේ සතියන්තයේ කොහොමද ගත කරන්න හිතාගෙන ඉන්නේ? මම හිතන්නේ ගෙදර කට්ටියත් එක්ක තාම සමහරට දරුවෝ නම් නිදි ඇති, නැතු දරුවෝ ඇහැරෙනවා ඇති. ඒ ඇහැරුණාම තමන්ගේ දරුවව එහෙම නැත්නම් තමන්ගේ බිරිඳව ආදරෙන් වැළඳ ගන්න පුළුවන් නම් මම හිතන්නේ සතියන්තය වඩාත් ලස්සන වේවි. අපි රටක් විදිහට මේ ආදරය ගැන ගොඩක් කතා කරාට මේ ආදරය කරන්න අපි ටිකක් බයයි. අපි එකට කියනවා පොඩි සංස්කෘතික රාමුවක් තියෙනවා කියලා. නමුත් සංස්කෘතිය කියන්නේ එහෙම දෙයක් නෙමේ. සංස්කෘතිය කියන්නේ දවසින් දවසට දියුණු වෙන්න ඕන දෙයක්. ඒක මනස දියුණු වෙනවත් එක්කම දියුණු වෙන්න ඕන දෙයක්. ඉතින් මේ සංස්කෘතිය කියන දේ වඩාත් ලස්සන වෙන්නේ අපේ දේ අරගෙන, අලුත් දේ අරගෙන, අපේ දේ රැකගෙන ඉදිරියට ගියොත් තමයි. අපි දෙරේ කියන්නේත් අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ඉදිරියට යන්න කියලා. අන්න ඒ වගේ. ඉතින් මේ ආදරය කියන එක තමන්ගේ දරුවන්ට, තමන්ගේ බිරිඳට, එහෙම නැත්නම් තමන් ආදරය කරන කෙනාට කරන ආදරයේදී අපි කරන්න ඕන මූලිකම දෙයක් තමයි
ඒ අයව වැළඳගන්න ඕන. වැළඳ ගැනීම කියන්නේ යුනිවර්සල් මෙඩිසින් එකක් කියලා තමයි ලෝකයේ දැනට හඳුන්වාගෙන තියෙන්නේ. ඒකට හේතුව අපි කෙනෙක්ව වැළඳගත්තාම අපේ මොළෙන් ශ්‍රාවය වෙනවා බොන්ඩිං හෝමෝන්, එහෙම නැත්නම් ලව් හෝමෝන්, එහෙම නැත්නම් ආදරයේ හෝමෝනේ කියලා හෝමෝනයක්. ඒකේ නම තමයි ඔක්සිටොසින් කියන හෝමෝනේ. මේ ඔක්සිටොසින් කියන හෝමෝන එක අපේ ස්ට්‍රෙස්, ඇන්සයිටි, ඩිප්‍රෙෂන් වගේ මානසික ආබාධ ගණනාවකට ප්‍රතිකාරයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපේ හෘද ආබාධ, අතිරුදුර පීඩනය වගේ ලෙඩ රෝග ගණනාවකට යහපත් විදිහට මේ හෝමෝන් එක බලපානවා. ඉතින් මෙන්න මේ ලෙඩ රෝග නැති නිරෝගිමත් මනසක් සහිත, නිරෝගිමත් හදවතක්, ශක්තියක් සහිත ජාතියක් බිහි කරන්න නම් අපි එකිනෙකා වැළඳ ගැනීම අද ඉඳලා පුරුදු වෙන්න අවශ්‍යයි. ඉතින් අනිත් කාරණේ තමයි මේ වැළඳ ගැනීමේදී අනිවාර්යෙන් මතක තියාගන්න තප්පර 20ත් 30ත් අතර ප්‍රමාණයක් අනිකාව වැළඳගෙන ඉන්න. මොකද ඒ හෝමෝන් එක ශ්‍රාවය වෙන්නේ, එහෙම නැත්නම් ඒ ආදර හෝමෝනේ ශ්‍රාවය වෙන්නේ තප්පර 20ක් අනිකාව වැළඳගෙන සිටීමෙන්. ඉතින් මේක කරුණක් විදිහට ඔලුවට ගන්න, මේ සතියන්තය ලස්සන කරගන්න, ඔබේ හදවතට සමීප කෙනාව තරයේ වැළඳගන්න තප්පර 20ක් 30ක්. මම හිතන්නේ අපිත් එක්ක ඉන්නවා නික වැරටියෙන් කාන්ති. ආයිබෝන් කාන්ති, ආයිබෝන් ඔබට චතුරංග මාත්‍යා කොහොමද? මමත් එක්ක අපි නඳන්නේ රේඩියෝ තුලින් කතා කරන්න ලැබීමත් දුක සත්‍යයි. බොහොම සතුටුයි. අපි නිතරම හම්බ වෙන්නේ නෑ, මේ වගේ අවස්ථාවක් තමයි අපිට හම් වෙන්නේ. මම ගොඩක් කැමතියි ඔබට. අනේ බොහොම ස්තුතියි. ඉතින් වැඩසටහන මුලින් ඉඳලා ඇහුවද? ඔව් මම හැමදාම මහනවා. හැමදාම මහනවා. ඔය ගන්ද බැයි රේඩියෝ එක දිසිනේ. මම හැමදාම මේ දෙරණේ මේ රේඩියෝ චැනල් එක දිසි නිසා කතා කරන් අපාසුයි. අද අවස්ථාව ලබා ගත්තා. ඔන්න ඒකනේ, ඔන්න මම තමයි ඔන්න අවස්ථාව දුන්නේ වට. ඒක තමයි ගොඩක් කිත්ටි යාට. හොඳයි කාන්ති. ඉතින් කවුද ඉන්නේ තව ඔයත් එක්ක සින්දු අහන්න? කවුද එක්ක තුලා ඉන්නේ? ඉන්නවා පුතා ඉන්නවා. මෙහෙනික වැටි ඉන්නේ දෙරණාන ගොඩාක් කට්ටිය ඉන්නවා. මගේ ගෙදර හැමදාම දාලා තියෙන දෙරණ. මේ දැන් උසජිවි දාලා තියෙන්නේ. හොඳයි. එහෙනම් ඔන්න නිකවැරටි සියලුම දෙනා එක්ක එකතු වෙලා කාන්ති අපි අහමු. එහෙනම් අලුත් කාලේ අලුත් සින්දුවක්. කෝටිපතියෝ ගොඩක් ඉන්නවා. නමුත් කෝටිපතියෙක් වුණාම ඊට පස්සේ කරන්න ඕන දේ ගොඩක් අය දන්නේ නැහැ. මොකද සල්ලි තිබුණට වැඩක් නැහැ, මොලේ තියෙන්න ඕන. නැත්තම් සල්ලි තියනවා බෙල්ලේ පාළුවට ඔලුවක් තියනවා වගේ තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒක නිසා අපි ඉස්සලාම කරන්න ඕන සල්ලි හදන්නවත්, ඇඟ හදන්නවත් නෙමෙයි, ඔළුව හදාගන්න. මම හිතන්නේ පොඩි කාලේ අපි ගණිත ගැටලු, එතකොට ප්‍රස්තා පිරුළු, මේ වගේ එක එක දේවල් කරන්නේ මේ මොලේ, අපේ මොලේ වර්ධනය කරගන්න. ලෝකේ දැන් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා මේ ප්‍රස්තා පිරුළු වලින්, එහෙම නැත්නම් ගණිත ගැටලු වලින් අපේ මොලේ වර්ධනය කරන්න බෙහෙවින්ම උපයෝගී වෙනවා කියලා, උපකාර වෙනවා කියලා පොඩි කාලේ ඉඳන් අපි මේ ප්‍රස්තා පිළිලු ගණිත ගැටලු වලට උත්තර හොයන්න උත්සාහ කරන එකෙක්. නැත්තම් අපේ මොලේ ඔහොමම තිබිලා නිකාම නිකම් මලකඩ කාලා යනවා. ඉතින් ඒක තේරුමක් නැති වැඩක්. ඒක නිසා හැමතිස්සෙම උත්සාහ කරන්න මොලේ පාවිච්චි කරන්න. මොකක් හරි දෙයක් ගැන හිතන්නේ නැයි, කොහොමද එහෙම වෙන්නේ, කොහොමද එහෙම වෙන්නේ. අපි දන්නවා පොඩි කාලේ නම් අපි බොහොම විනෝදෙට අපේ තරුණ තරුණියෝ එකතු වුණාම බොහොම රස්සන රසවත් තේරවිලි කියනවා. නිකන් අර විහිළුවට අපි කියනවා නිකන් මැරබලයේ උපයෝගී කරගෙන කරන්න පුළුවන් ක්‍රීඩාව මොකද්ද කියලා හුවාම මැරතන් කියලා කියනවා. නිතරම කිරිල්ලියන් ඉඟිබිඟි පාන ප්‍රේමවන්ත කුරුල්ලා කවුද කියලා හුවාම පැණි කුරුල්ලා කියලා කියනවා. නිතරම කේන්තින් සිටින කුරුල්ලා කවුද කියලා හුවොත් වත රතු මල් කොහා කියලා කියනවා. තොරතෝංචියක් නැතුව කතා කරන කාන්තාවන් කතා බහ කරන හඳුන්වන නම මොකද්ද කියලා හුවොත් ලිය කියේවිලි කියලා කියනවා. නිතරම රණ්ඩු සරුවල් ඇති කරගන්න පක්ෂියා කවුද කියලා හුවොත් වලි කුකුලා කියලා කියනවා. ඉතින් මේ වගේ අපි විනෝදෙට බොහොම අපූරු තේරවිලි කියනවා. නමුත් මම මේ දැන් කරන්න හදන්නේ මේ සතියන්තයේ පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා ওই මොලේ තියෙන සයිලට් ගහට මහට කරන්න පුළුවන් පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔන්න මේ ප්‍රශ්නේ උත්තරේ දන්නවා නම් FM කියලා හිස්තනක් තියලා උත්තරේ ටයිප් කරලා 99.2ට SMS කරන්න පුළුවන්. මෙන්න මේකයි ප්‍රශ්නේ. හරිම සරලයි. ගමරාල කෙනෙක් ඉන්නවා. ගම මහගේ කෙනෙකුත් ඉන්නවා. දැන් මේ ගමරාල කුඹුරේ වැඩ කරන්න යනවා. දවල් වරු එනවා. මේ ගම මහගේ එනවා කුඹුරට. ඇවිල්ලා කුඹුරේ ඈත ඉඳලා ගමරාලට කියනවා, අද කෑමට කී දෙනයිද කියලා. ඒ කියන්නේ මේ මේ ඇඹුල හදාගෙන ඉන්න තමයි මේ ගම මහගේ මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට ගමරාල මේ පැත්තේ ඉඳන් කියනවා, 7යි 8යි බොටයි මටයි කියලා. මොකද 7
හතයි අටයි බොටයි බටයි කියලා. දැම් මේ ගම මහගේ හනුවක් අද කෑම දවල් කෑම කීදනාටද හතයි අටයි බොටයි බටයි. අපි ප්‍රශ්න මෙන්න මෙන්න මේකයි. දැම් මේ හතයි අටයි බොටයි මටයි කියලා කිව්වේ මේ කුමුරේ කී දෙනෙක් වැඩ කරනවද? උදැසන 9:59 දැන් වෙලාව. දැන් මෙච්චර වෙලා. උදේ 8 ඉඳන් උදේ 10 වෙන්න කිට්ටු වෙනකම්ම ආගිනිටි අපි දන්න රේඩියෝ. ඉතින් මතක් කරලා ආනෝනේ අපි නොදන්න රේඩියෝ එක ආද අපිත් එකතු වුණේ පුබුදු චතුරංග. ඒ කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් ඕනම චරිතයක් දුන්නොත් මං හිතන්නේ ඒ චරිතයට උපරිම සාධාරණේ ඉෂ්ට කරනවා. එහෙම නේද? ඔව්. දැන් කොච්චර සාධාරණ ඉෂ්ට කරද කිව්වොත් මම දැන් අද මේ මේ රේඩියෝ නිවේදකයෙක්ගේ චරිතය රඟපෑවේ. දැන් හොඳටම සාධාරණ ඉෂ්ට කරා මේ. ඔව්. දැන් අමුතුන් ගණනාවක් ආවා. ගොඩක් අය හිතන් හිටියේ මේ මම මේ ඇත්තටම රස්සාවට ඇවිල්ලා මේ පළවෙනි වැඩසටහන කරන රේඩියෝ ඩීජේ කෙනෙක් කියලා. හරියට හරි සන්තෝෂයි. ඒක එහෙම තේරුම් ගත්ත කියන්නේ මේ ඒ වැඩේ හොඳට කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක හොඳට කරන්න පුළුවන්. දැන් මට චෙක් එක ලෑස්ති කරන්න. ඔව්. ඒක හරි. ඒක දැන් වැඩේ සාර්ථකයි. ඒ කියන්නේ රංගන ශිල්පියෙක් වෙන්නත් පුළුවන්. ගුවන් විදුලි ශිල්පියෙක්. නෑ වැරදිද හරි මොකක් හරි මූණට අර මේ අතපයට වුණොත් ඉතින් මේ හඬ ඉතුරු වෙනවනේ. මේ රස්සාවට එනවා ඊට පස්සේ. අනිවාර්යයෙන්ම ඉඩක් තියෙනවා. ඔගේ කඩහනත් එක්ක. ඉතින් මතක් කරන්න ඕනේ දැන් අහන්න දෙයක් තියෙනවා. දැන් මේ ඊට කලින් මේ විදිහේ වැඩසටහන කම්බ වෙලා තියෙනවද? මේ වගේ වැඩසටහන කරලා තියෙනවද? නෑ අතරම මේ හරිම මේ අමුතු දෙයක් මේක. මේ මම ජීවිතේට මේ පළවෙනි වතාවට තමයි මේ වැඩේ කරේ. හැබැයි හරිම ටිකක් වෙලා යද්දි දෙක ටිකක් වෙලා යනවා. ඉතින් එක පාටම වැඩි දාගන්න බැහැ නිකන් අර ඉස්සලාම පළවෙනි වතාවට. ඔව් ඉස්සලාම මට දැනුනේ අර ඉස්සලාම කැමරාවට ගිහ ඉස්සරහා ගිහලා හිටගත්තා වගේ හැඟීමක්. මයික් එක පිටිපස්සේ වාඩි වුණාම ඒ වගේම හැඟීමක් තමයි දැනෙන. කකුල් දෙක වෙවුනලා නිකන් ඇඟ හීතල වෙලා එන ගතියක් තියෙනවා. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ ඒක හරි යනවා. ඊට පස්සේ මම ඇත්තටම මේක රාස කරා මේ වැඩේට. ඊළඟ වංගර බලෙනුත් සමහරලාට දාගෙන මැදින් පැනලා ඉල්ලන්නේ ඒකයි. හරි කොහොමද වැඩේ කරගෙන යද්දි කිව්වා දැන් නම් හරි වගේ දැන් නම් හරි දැන් ඕන දෙයක් කියන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඒ තරම් ආසහිතිලා මේ වැඩ කටයුත්තට. ඉතින් මතක් කරන්න ඕනේ මෙච්චර ගොඩක් වැඩ තියෙද්දි ඒ කියන්නේ කාර්ය බහුලයි ගොඩක් ජීවිතේ ගත්තාම ජීවිතේ පැත්තෙන් ඒ වගේම රංගන ශිස්ත්‍රින්. ඉතින් මේ වැඩ ඔක්කොම තියාගෙන පැය දෙකක් අපිට වෙන් කරනවා කියලා කියන්නේ මම හිතන්නේ ලොකු දෙයක්. ඒක හරි අමාරු දෙයක්. ඉතින් මේ වැඩ කටයුත්ත කරා අපිත් එක්ක එකතු වෙලා බොහොම ස්තුතියි කියලා කියන්න ඕනේ. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට යන්න ගාලි මම හිතන්නේ දැන් කට්ටියකින් ප්‍රශ්නයක් ඇහුවර නේද? ඔව් ආ ඔව් දැන් ආයමත්තර නිවේදකයක තනතුන මම දැන් මේකට උත්තරේ දෙන්න මම උත්සාහ කරනවා. ඔව් මම දැක උත්තර ගණනාවක් දැන් SMS වලින් අපිට ඇවිල්ලා තියෙනවා. ලංකාව පුරා අපේ ශ්‍රාවකින් ගණනාවක් SMS එවලා තියෙනවා. නමුත් ඒකේ හරි උත්තරේ හරියටම එවලා තියෙන්නේ අමරසීලී කිරිමුල්ලෙන්. අමරසීලී කිරිමුල්ලේ ජයග්‍රහණය කරන ඔන්න හරි උත්තරේ එවලා. මොකද සමහර අය කියලා දෙනවා 17යි සමහර අය 15යි කියලා දෙනවා. දැන් මේ ප්‍රශ්නේ ඇහුවේ ගම මහගේ එනවා ඇවිල්ලා අහනවා කී දෙනෙක්ටද අද කෑම කියලා. ඊට පස්සේ මේ පැත්තෙන් ගමරාල කියනවා අතයි අටයි බොටයි මටයි කියලා. එතකොට එතන කී දෙනෙක් ඉන්නවද කියලා තමයි අපි ඇහුවේ. එතකොට උත්තරේ කියන්නේ ඔය හතයි අටයි කියන්නේ හතයියා කියන්නේ එක මිනිස්සෙක්. හරි. ඒ මිනිස්සා තමයි කුඹුරේ උදව්වට ගමරාලගේ උදව්වට ඉන්න කෙනා තමයි හතයියා. ඉතින් ඒ හතයියයි බොටයි මටයි කියන්නේ දෙකයි හතයියා කියන්නේ එකයි තුනයි. තුන් දෙනෙකුට තමයි කෑම යුවේ ගම මහගේ. ඔන්න උත්තරේ. හරියට හරි. එතකොට උත්තරේ හරියට දුන්නේ? උත්තරේ හරියට දුන්නේ අමරසීලී කිරිමුල්ලේ. හරි. ඉතින් ඔන්න දැක්ක නේද? රේඩියෝ වැඩසටහනට ඇවිල්ලා අන්තිමට ප්‍රශ්නත් දාලා නේද? උත්තරත් හොයාගෙන අන්නේ විදිහට තමයි යන්න හදන්නේ. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට ආයෙත් කියනවා. බොහොම ස්තුතියි. ආයෙ දවසක එන්න ඕනේ කියලා. හරි. අනිවාර්යයෙන්ම සහ මේ FM දෙරණත් බොහොම ස්තුතියි. මුළු රටක්ම අහන ආසාවෙන් අහන FM දෙරණ මම හරිම කැමති රාලිකාවක්. මම හිතන්නේ ඉස්සෙල්ලාම මම නිවේදකෙක් විදිහට දෙරණ TV එකේ වැඩ කළා. සිකුරාදරය කියලා වැඩසටහනක්. හරිම අපූර්ව වැඩසටහනක් කරා. සංගීත වැඩසටහනක්. ඒක තමයි පළවෙනි වැඩසටහන දෙරණ ආරම්භ කරපු කාලේ. ඊට පස්සේ සරාගෙන් තෙල්නාට දෙරණේ පළවෙනි තෙල් නාට්‍ය මම ප්‍රධාන චරිතයක් වගපෑවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ඉදිරියට යන ගමනට මම දෙරණට සුබ පතනවා. සහ ඔබ විශේෂයෙන් ඉතාමත් අපූර්වට මේ වැඩසටහන කරා. මට ඉතාම විශාල සහයෝගයක් ලබා දුන්නා. නැත්නම් මේ 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 මෙතන ඇත්තටම කවුරුද දැක්කොත් පේන මේකේ බොත්තම් ගණනාවක් තියෙන ඔබන්. හරි අමාරු වැඩක්. ඔව්. මේකට විශාල දැනුමක් තියෙනවා. ඉතින් ඔබ ඒ සියල්ලත් එක්ක බොහොම අපූර්වට මේ වැඩේ කරා. සා FM දෙරණේ සියලුම නිවේදකීන්ට මගේ හදපිරි ප්‍රණාමය. මම හිතන්නේ මම
ඒ නිවේදකීන්ට අලගු තියන්නවත් ලංවෙන්නවත් හැකියාවක් නෑ, මට එච්චර දක්ෂතාවයක් නෑ. නමුත් මම කරේ නිවේදකයගේ චරිතය රඟපෑම විතරයි. ඒ නිවේදකීන්ට මේ උපහාරය එලෙසම තියන්න, එයායට එයාගේ වටිනාකම් ඒ ආකාරයෙන්ම රැදී තියෙන, මගේ දන්නේ ඒ ගෞරවය මගේ හදවත තුළ තියෙනවා. හරි, මතක් කරන්න ඕනේ දක්ෂ රංගන ශිල්පී පුබුදු චතුරංගට අපෙන් සුබ පැතුම්. ඉතින් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ලබන සෙනසුරාදාත් උදෑසන 8ට රටම දන්න රටම කතා වෙන ප්‍රසිද්ධ චරිතයක් එක්ක අපි හම්බ වෙන ලෑස්ති වෙනයි හදා